අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස, සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. වේලාව විනාඩි 50 පමණ. කර්මස්ථාන සක්මන් භාවනාව. පාදයේ පොළවේ ස්පර්ශ වීම, විලුඹ ඇඟිලි මුළු පාදයේම හා ඇඟිලි ලෙස ක්‍රමානුකූලව දැනේ. තබන සෑම පියවරක් කෙරෙහිම සතිමත් වීම පිළිබඳව සිත සතුට විය. විලුඹ පොළවේ ගැටෙන විට මෙන්ම ඇඟිලි පොළවෙන් එසවන විටද නැගෙන කම්පනය ශරීරයේ ඉහළ දක්වා ගමන් කරනු දැනේ. ක්‍රමයෙන් සක්මනේ වේගය හා රටාව රිතිසේ වෙනස් කරන අයුරු බලා සිටියෙමි. වම් පාදයේ පතුලේ නැගෙන වේදනාව දෙස බලමින් සක්මනේ නිරත වේ. දනහිස්වලින් නැමෙන අයුරු, පාදයේ පොළවේ තබන අයුරු වැනි සක්මන බෙහෙවින් පැහැදිලිව අරමුණු වේ. විටින් විට නැගෙන සිතුවිලි එන විටම හඳුනා ගන්නට හැකිවීමත් සමගම ඒව අතුරුදහන් වේ. ඊටාත්ම පැහැදිලි ශාන්ත භාවයෙන් යුතුව සක්මනේ නිරත වෙමි. දැන් පාද තබන්නේ ඊටාත් සෙමින්නිය. දන හිසින් පහළ මුළු සක්මනේම කොටස් අරමුණු වෙමින් ටික දුරක් ගමන් කරන්නට ඇත. දන හිසින් පහළ අස්තිමේ කොටස අපැහැදිලිව දැర్శණය විය. දන හිසින් පහළ අස්ති දෙක ගමන් කරනු පෙනේ. පින්නස් ස්වාමීන් වහන්සේ, එය රූප ලෙස මෙනෙහි කොට බැහැර කළ යුතුද? වහන්සේ සුවපත් වේවා. එය බැහැර කළ යුතුද? ඔව්, ඒ අහන්නේ එහෙමයි. පින්නස් ස්වාමීන් වහන්සේ, එය රූප ලෙස මෙනෙහි කොට බැහැර කළ යුතුද කියලා. නෑ, මේ මොනම දෙයක්වත් භාවනා කරනවා බැහැර කරන්න එපා. බැහැර කරන ගියොත් තමයි ආයෙ රුචි අරුචි මනාපමනාප ඇවිල්ලා මේක අවුල් වෙන්නේ. භාවනාවගෙන කිසිම දෙයක් ලුණු මිරිස් බලන්න ඕන ගමන් නෑ. ඒක තමයි අපි අර ගෙදරින් ගෙනාවු තකතිරුකම කියන්නේ. මේක අයින් කරන්න හදනවා, මේක ගණ්ඩ හදනවා. ඉතින් එතකොට අවුලයි. ඔතෙන් ගියාට පස්සේ මොකුත් නැහැ. ඔක්කොම දිහා බලාගෙන ඉන්න. එතනේ ධනිස දිගෑරිලා බල රේඛාවට බලේ ගත්ත ගමන් මේ කිලෝ 80ම ඒකේ උස්සනවා. එතකොට අනික් කකුල සොත්ති වෙලා යනවා. ඊට පස්සේ ඒක බලේ ගන්නකොට මේ බර සම්පූර්ණයම අර කකුලට යනවා. ඒක තමයි බුදුරජාණන්සේ ඒකාරෝ කියලා පෙන්ලා දීලා තියෙන්නේ. අන්නේ බලේ වැඩ කරන හැටි දකින්නකොට පේනවා මේ මිනිස්සයා කියන දෙපා සතා මේ ඇවිදිනවයි කියන එක සර්කස් එකක්. කකුල් හතරෙන් ගියේ මිනිහා නෙමේ. දැන් කකුල් දෙකෙන් යනකොටත් හැම වෙලාවෙම එක කකුලෙන් ඉන්නේ. කකුල් දෙකක් වැඩ කරන්නේ නැහැ. දෙවෙනි කකුල නිකන් සොත්ටි. ඒක බර ගන්නකොට මේ කකුල සොත්ටි. ඉතින් බලන්න මේ කකුලේ වැලු කර ළඟින් ගත්තාම වර්ගංගල් හතරක් විතර බරේ තමයි මුළු ඔය කිලෝ 80ම උස්සන්නේ. මගේ බර 100ට, මං බර මේ දවස්වල 65යි. කිලෝ 65ම උස්සන්නේ මෙතනින්. කිලෝ 65ක් පැත්තක තියෙද්දී නිකන් සිමෙන්ති කොටයක් උස්සලා බලන්න කොච්චර බරද කියලා ඇඟට දැනෙන්නේ නැහැ. ඒක ඉල විනාඩියක් යනවා මේක එහා කකුලට මාරු කරන. ඉතින් ඔන්න ඔහුද බලන්න හිටියා නම් අපි අවුරුදු ලක්ෂ වාර කෝටි කීයක් පුරුදු වෙන්න ඇද්ද මේ කකුල් හතරෙන් ගියේ සතා කකුල් දෙකෙන් යන්නේ. කකුල් දෙකෙන් ගිහලා දැන් තනි කකුලෙන් නැවිදින්නේ. එකයි එක වැඩකට වැඩ කරන්නේ. ඉතින් ඒක බහැර කරන්න එපා. ඒක මනෝ විකාර කරන්නත් එපා. භාවනාදී පැමිණෙන හැමදේම සමසිතින් බාර ගන්න. අපි අර එnde ඉස්සලා හිතනවා මේක ගන්න ඕනේ, මේක අතහරින්න ඕනේ. ඉතින් එහෙම තියෙනවා නම් කවදාකවත් අර සමසිත සමමිත ගන්න බෑ. පැමිණෙන ඕනේ දෙයක්. ඒ දිහා බලන්න නොදැක්කා වගේ ඉන්න. එන ඕන එකක් අහන්න නැහුණා වගේ ඉන්න. ඔන්න දෙයක් දැනගන්න නොදැනුණා වගේ ඉන්න කියලා අපි යනවා ඊගාව වාර්තාව.